ජාත්‍යන්තර සංවිධාන කතා කරනවාද? මම විවෘතවම කියන්නට ඕන, යුරෝපීය යුනියන් එක EU එක කියනවා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළොත් GSP සහනය අපිට දෙන්නේ නැහැ කියලා, බදු සහනය. ඒක තර්ජනයක්. තර්ජන ස්වාධීන රටකට තර්ජනය හොඳ නැහැ. රටක් සංවර්ධනය කරන්න, රටක සුභසාධනයට, රටේ ආර්ථික සංවර්ධනයට ජාත්‍යන්තර සංවිධානයක් වේවා, ලෝකේ ඕන රටක් උදව් දෙනවා නම් උදව් දෙන්න. අපි ඊටාම කාරුණිකේ උදව් බලාපොරොත්තු වෙනවා. හැබැයි රටේ ස්වාධීනත්වයට අත ගහන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ඒගොල්ලන් මේ විරුද්ධ වෙන අය. මම දැක්ක ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් කියලා තියෙනවා, ඒගොල්ලන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිය මරණීය දණ්ඩනය නෙවෙයි කියලා. පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා නම් මේ අවුරුදු හතරම හරි මේ රට මීට කොච්චර හොඳද? පක්ෂ ප්‍රතිපත්ති විදියටම ක්‍රියාත්මක වුණා. විපක්ෂෙන් මම දැක්ක කියලා තියෙනවා මරණීය දණ්ඩනයට විරුද්ධයි, මේ කරන්න එපා කියලා. මේ සියලු දෙනාගෙන් මම අහනවා ප්‍රශ්නයක්. මේ රටේ මරණීය දණ්ඩනයට විරුද්ධව කතා කරන ආණ්ඩුවේ අය, විපක්ෂයේ අය, වෙනත් රාජ්‍ය නොවන NGO කාර්යෝ හැම එකටම අත ගහන, රට විනාශ කරන, මත්ද්‍රව්‍ය නැති කරන්න, මර්ධනය කරන්න දීලා තියෙන උදව්ව මොකද්ද කරලා තියෙන වැඩපිළිවෙල මොකක්ද? ආණ්ඩුවේ මේකට විරුද්ධව කතා කරන අය, මේ මත්ද්‍රව්‍ය මර්ධනයට මම මේ ගෙනිච්ච අවුරුදු හතර හමාරයේ වැඩපිළිවෙලේදී මොනවද දීලා තියෙන සහයෝගය? විපක්ෂයේ බලයේ ඉන්නකොට මත්ද්‍රව්‍ය මර්ධනයට මොනවද කෙරුවේ? මරණීය දණ්ඩනයට විරුද්ධව කතා කරන අය හැම කෙනෙක්ම මං අහන්නේ මේ රටේ මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න මොනවද ඒගොල්ල කරලා තියෙන එක වැඩක් කියන්න කියලා. ප්‍රධාන වශයෙන්ම මේ වැඩපිළිවෙලේදී මම මීට නායකත්වය දෙන්නේ පළවෙනි කාරණේ තමයි මේ රටේ දරුවන් බේර ගන්න. මේ රටේ දරුවන් බේර ගන්න. අද මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගෙනියන වැඩපිළිවෙලේදී ඊයේ පෙරේදා රටේ හොඟ දෙනෙක් කතා කරන්න පටන් අරන් එනවා. ආණ්ඩුවේ ලොක්කෝ කතා කරනවා, විපක්ෂයේ ලොක්කෝ කතා කරනවා, මැති ඇමතිවරු කතා කරනවා, NGO කාර්යෝ කතා කරනවා, පාර්ලිමේන්තුවේ කතා කරනවා, ජාත්‍යන්තර සංවිධාන කතා කරනවා. දැන් දවස් 3කට කලින් එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා මට රෑ 8ට කතා කළා. දැන් දවස් 3කට කලින් එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා කතා කළා, මගෙන් ඇහුවා මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ ලංකාවේ උග්‍රයි කියලා, ආරංචි මරණීය දණ්ඩනය දෙනවද කියලා මගෙන් ඇහුවා. මම මහලේකම්තුමාට කරුණු පැහැදිලි කෙරුවා. මං කිව්වා මහලේකම්තුමනි, ලංකාවේ විශ්වවිද්‍යාල විනාශයි මත්ද්‍රව්‍ය වලින්, නොමිලේ බෙදා හරිනවා. ලංකාවේ පාසල් විනාශ කරන නොමිලේ බෙදා හැරලා, ලංකාවේ හිරගෙවල් පිරිලා මත්ද්‍රව්‍ය නිසා 60%ක් මත්ද්‍රව්‍ය නිසා, ලංකාවේ මත්ද්‍රව්‍ය නිසා පුනරුත්ථාපන කඳවුරු ඉඩ නැහැ, පුනරුත්ථාපන කඳවුරු 10ක් 12ක් තිබෙන්නේ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවන්ගේ පවුල් වලින් ලොකු දුක් ගැනවිල්ලක් තියෙනවා, ආණ්ඩුවට චෝදනාවක් තියෙනවා අපේ දරුවෝ පුනරුත්ථාපනය කරන්නේ නැහැ ආණ්ඩුව කියලා. පුනරුත්ථාපන කඳවුරු ඉඩ නැහැ. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිනිමැරුම්, මංකොල්ලකෑම්, පාතාලය, සමූහ මංකොල්ල, සමූහ මිනිමැරුම්, මේ සියල්ලටම මූලික කාරණේ මත්ද්‍රව්‍ය. දුකී භාවය, දුප්පත්කම මත්ද්‍රව්‍ය, රෝගී වීම ප්‍රධානම මත්ද්‍රව්‍ය. මං එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාට මං කිව්වා රටේ තත්ත්වය මේකයි, මේක ලොකු ප්‍රශ්නයක්, මට බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ රට විනාශ වෙනකම්, ඒක නිසා මම මේ ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ඒක නිසා මහලේකම්තුමනි, මගේ රට මම බේර ගන්න ඕන, දැඩි දඬුවම් නැතුව මගේ රට හදන්න බෑ, අපරාධකාරීන්ගෙන් පාසල් දරුවොත් එක්ක බේර ගන්න ඕනේ කියලා. මත්ද්‍රව්‍ය නිසා දුක් විඳින පවුල්වල තත්ත්වය හෙළ බලන්න ඕනේ. හෙරොයින්, හෂිෂ්, මරුජුවානා, අයිස් වගේ දේවල් පාවිච්චි කරන පවුල්වල දරුවෝ, තරුණයෝ ගෙදර ආයට අම්මට තාත්තට දෙන වද කහනවා, බයිනවා, අම්මලාගේ අක්කලාගේ නංගිලාගේ කනේ කරාබුව, අතේ තියෙන වලල්ල ගලෝගෙන යනවා, අල්මරියේ දාලා තියෙන ඇඳුම් රෙදි ගෙනිහිල්ලා හොරෙන් විකුණනවා, ගෙදරක බඩුවක් තියාගන්න බෑ,
ගෙදර මාළු කපන බිය තියෙනවා නම් කුස්සියේ තියෙන බඩු ටික තියෙනවා නම් ඒකත් ගෙනේ විකුණනවා කුඩු ගන්න. මේ දුකින් දැවෙන මේ රටේ අද ලක්ෂ 3කට වැඩි නීති විරෝධී මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේ අය බේර ගන්න මේ වෙනුවෙන් කිසිම වැඩක් නොකරපු අය. අබ පියල්ලකින් යම් සහයෝගයක් මුදුන්න අය. මේ ගැන වචනයක් කතාන කරපු අය සහයෝගිර. අද මරණීය දඬනයට දෙන්න එපා කියලා මාව නරක මිනිහෙක් කළා සමාජයට කතා කරනවා. මරණීය දඬනය පිළිබඳව මම අස්සම් කරන්න කලින් පහුගිය අවුරුදු ගණනාවක් මේ මත්කුඩු නිසා මේ රටේ ජනතාවගේ මතේ කුමක්ද? ජනතාවගේ විතරක් නෙවෙයි මේ දැන් අද එපා කියන අයගේ අදහස මොකද්ද සමාජයට දුන්නේ? මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න දැඩි නීති ගේන්න දැඩි දඬුවම් දෙන්න. දැඩි දඬුවම් දෙන්න දැඩි නීති ගේන්න ඒවා ක්‍රියාත්මක කරන්න. ඒක තමයි කිව්වේ. දැන් නීතිත් හදලා ඒවා ක්‍රියාත්මක කරලා නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරලා ජාතික වශයෙන් අවුරුදු ගාණක් නීති රීති ශක්තිමත් කරලා පුනරුත්ථාපන කඳවුරු අලුතෙන් හදලා ඒ කරන ගමනුත් මේ වැඩේ ලොකුවට කරන නිසා තමයි මරණීය දඬනේ දීලා. දැන් සමහර අය කියන්නේ ලොකු තර්කයක් විදියට හැම කෙනාම කියනවා මේකට විරුද්ධව කතා කරන අය මරණීය දඬනේ දුන්නයි කියලා මත්ද්‍රව්‍ය නවතින්නේ නැහැ කියලා. මරණීය දඬනේ දුන්නේ නැහැ කියලා මත්ද්‍රව්‍ය නවතින්නේ නැහැ කියලා කියනවා. දැන් එහෙමනම් අපි සිගරට් අරක්කු වලටයි නීති හැදුවේ. බස් වලට ගේ මහජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවල සිගරට් බීම තහනම් කියලා අපි නීති හැදුවා. ඒ නීති සම්මතයි ඒවා ක්‍රියාත්මක වෙනවා. මරණීය දඬනය දීම සියලු දෙනා මරන්න බෑ. මේ මත්ද්‍රව්‍ය ජාවාරංකාරය කියලා කියන්නේ මිනිස් ජීවිතවලට ආදරයක් නැහැ. දරුවන්ට ආදරයක් නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් එන ආදායම් විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාර වලට යනවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාර විශාල වශයෙන් මුදල් හම්බ කරන්නේ එදා LTTA ප්‍රභාකරන්ලා වගේ මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වලින්.